මට පේනවා ඉතින් දෙනාතර බොහොම සුවදත්තයක් වර්ධනයේ තිබෙනවා මේ අවස්ථාවේදී හොඳයි හිතුවදී අපි එනවා මේ අවස්ථාවේදී පිවිසෙමු හොඳයි තුතුනි මේ අති දාර්ශනික මිතුරන් දෙදෙනා දැන් වේදිකාවට පැමිණ අවසන් මට මතකයි මම පෞද්ගලිකවම කියනවා නම් මම ඒ දවස්වල ඉස්කෝලේ යනකොට මේ දෙදෙනා කරට අත දාගෙන පන්ති ගිය හැටි ෆිල්ම් බලන්න ගිය හැටි මට හොඳට මතකයි හිතවතුනි හොඳයි මේ දෙදෙනාගෙන් එහෙනම් මට තේරෙන්නේ නැහැ කොහොමද තෝරන්නේ කියලා මේ දෙදෙනා ඔය පණුවෙන් ගීත ගාන කරන්න ඕනේ දෙදෙනා රිකෝඩ් කරන්න බෑ අපේ අතිතාක්ෂික උපකරණය සකස් අපේ සමන්මණී සහෝදරියට මම ආරාධනා කරනවා ආදරයෙන් වේදිකාව සරස වේදිකාවට ඒ උපකරණය රැගෙන එන ලෙස හොඳයි හිතුවනේ ඔයගොල්ලෝ දන්නවා මේ අති තාක්ෂණික උපකරණය අපි මේ අවස්ථාවේදී තරක්කරුවන් දෙදෙනාගෙන් එක තරක්කරුවෙකුත් තෝරා ගන්න අපි දැන් ලෑස්ති කරලා තියෙන්නේ මේක තමයි දැන් ලෝකයේ දින අතිම තාක්ෂණික උපකරණ ලෙස මම හඳුන්වන්න මම කිව්වොත් මම ඒක වැරදි නෑ මේකට කොච්චර වියදමක් කියනවා නම් හරියට නිකන් විපක්ෂයේ ඉන්න ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න ඇමතිවරේ ආණ්ඩු පක්ෂයට ගන්නවට වැඩිය වියදමක් අපි මේකට දාලා දෙනවා නිර්මාණය කළ තියෙනවා අංක 18ක් හොඳයි අපි එහෙනම් වාසනාව උරගා බැලීමට අපි තරගකරුවන් දෙදෙනාට ආරාධනා කරමු ඔහුගේ වාසනාව උරගා බැලීමට විශේෂ උපකරණේ ප්‍රතිඵල දැන් මායත ලැබී තිබෙනවා ඔහුල දන්න ඇති දැන් පොඩු පුනා බලාගෙන ඉන්න ඇති කවුද ඉස්සලාම ගීත ගායනා කරන්න කියලා කටිමෑන් මට තේරෙනවා ඔයාගේ අතිරේක ගැස්ම කටිමෑන් මට තේරෙනවා හොඳයි දොරනි ඔබ මෙච්චර බලාගෙන ඉන්නේ ප්‍රතිඵල අනුයා පළමු ගීත ගායනා කරන්නේ ගජර්මෑන් හිතවතුනි මේ දෙනාගෙන් පළමුව අංක 2 තෝරාගෙන තිබෙනවා හනුමෑන් අංක 8 තෝරාගෙන තිබෙනවා ගජමෑන් ඒකින් අපි තීරණය කරා ඉස්සල්ලාම අංකේ තෝරාගත්ත එක්කෙනාට පළමු ගීත ගායනා කිරීමට දෙවන අංකේ තෝරාගත්ත එක්කෙනාට දෙවන ගීත ගායනා කිරීමටත් අවස්ථාව ලබා දෙන්න හොඳයි එහෙනම් අපි බලමු ඒ ගීතය මොන වගේ මේ වේදිකාව උපනංවයිද කියලා මල්ලේ මේක නම් හරි අසාධාරණයි මෙයා එකයි ලැබුවේ ඔව් අනිත් එක්ක නම් හතරක් ලැබුවා ඇත්තයි මේක නම් සාධාරණයක් ලැබුණානේ ඇත්තයි ඇත්ත මේ වැරදි මිනිහව මේ අවුස්සා ගත්තේ ඇත්තයි ඒක උදේ වෙද්දි මම සට්ටක් කරලා වෙන්න ඕන ඒක උදේ වෙද්දි ඇත්තයි අනේ ඒක එකට තින්ද වෙන්නේ හොඳයි ආදරණීය හිතවතුනි එහෙනම් ඉරපටතර වැඩසටහනේ අපේ වේදිකාවේ පරිමිණි ගීත ගායනා කරන හනුමෑන්ට මම ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. මට තේරෙනවා මේ මම ඔයාගේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්න හනුමෑන් තරහා නෑ නේද? අන්න මල්ලී අහන්න. මේ හනුමෑන් මට කියන්න පුළුවන්ද ඔයා මේ වේදිකාවට කොහොමද පිවිසියේ කියලා? වේදිකාවට පිවිසියේ නම් ඉතින් මෙතන මම ඇහුවේ නෙවෙයි හනුමෑන් මම ඇහුවේ මේ ගීත වේදිකාවට කියන්නේ ගීත ගායනා කිරීමට කොහොමද පිවිසියේ කියලා. මේකයි මම මේ දවස්වල අපේ ගෙදර ඔලෝකේ දොරක් නේ. ඔව් ඔව් ඔව්
මල්ලි ගීත ලියලා තියෙනවා Like.